ආයුබෝවන් අදාප කලාදුොරින් සාකච්ඡා කරන්නේ උසස් පළ සිසුන් සඳහා දේශපාලනි විද්‍යාවේ තවත් එක් මාතෘකාවක් වන මාක්ස්වාදයේ පිළිබඳව හොඳයි අපි ඒ වෙත යොමුයමු. කාර්මික විප්ලවේ ඇති වුණේ දහටවෙනි ශතවර්සය අග කාලයේ ඉඳලා දහනම්වන සයවසය මුල් කාලේ වනතෙක්. ධනවාදය ලෝක ආර්ථිකක්‍රමයක් වශයෙන් පැතිරෑම කාර්මික විප්ලවේ හේතුකොටගෙන සිද්ද වුණා. මෙසේ ඇති වූ කාර්මික ධනවාදය ප්‍රාග්ධනය මුල් කරගත් ආර්ථික ක්‍රමයක් වුණා. ධනේශ්වර සමාජය පැහැදිලි වශයෙන්ම වැඩවසම් සමාජක්‍රමයෙන් වෙනස් වුන. ධනේශවර සමාජයේද මූලිග වශයෙන් ප්‍රධාන පන්ති දෙකකට බෙදීගේ සමාජ ක්‍රමයක් තමයි වුණේ. ඒ කියන්නේ ප්‍රාග්ධනයහිමි ධනපති පන්තිය සහ ශ්‍රමික කම්කරුපන්තිය වශයෙන්. ධනපති පන්තිය සමාජයේ අතොළොස්සක් න්න අතර කම්කරුපන්තිය සමාජයේ බහුතරයක් වුණා. වැඩවසම් සමාජ ක්‍රමය තුළ සමාජ සම්බන්ධතා ප්‍රාගතනය මුල්කරගෙන තමයි තීරණය වුණේ. මිනිස්ශ්‍රමය බාන්්ඩයක් බවට පත්වී ශ්‍රමවෙෙනඳ පොලක් මේ කාලේදී නිර්මාණය වුණා. ධනේශ්වර සමාජයේ අතුොළසක්කූ ප්‍රාග්ධනයහිමි ධනපතිපන්තියේ මූලිකරමුණුණේ උපරිමලාබ ලැබීම. එ අරමුණ සාක්ෂාත්කර ගැනීම සඳහා ධනපති පන්තිී විසින් කම්කරුපන්තිය සූරා කෑමකට ලක් කරා. මේ කාලේදී තමයි සමාජවාදය නෙමිති දේශපාලන මතවාදය පැතිරගේ. සමාජවාදය නෙමිති දේශපාලන මතවාදය පැතිරයා ඇමිදී ධනපති ක්‍රමයේ අපරී හෙතින් සාකච්ඡා කළ පරිදි කම්කරුපන්තියට සිදූ වසාධාරණයන්ට විරුද්ධව සමාජය අතුොළොස්සක් සුකෝප බෝගිතත්යකට සමාජයයේ බෞත්තරය අතිශයෙන් පීඩිත තත්ත්වකට පත්වීම යන කාරණහිතුකොටගෙන සමාජවාදය නෙමිති දේශපාලන මතවාදය පැතිරෙන්ෙන පටන්ගත්තා. මේහ කාරයට සමාජවාදී දේශපාලන චින්තනයේ ඉතා ස්විශේෂි අවස්ථාවක් ලෙස මාක්ස්වාදය පැලනගීම හඳුනාගන්න පොළුවන්. කාල් මාක්ස් විසින් එතිෙක් පැවිති සමාජවාදී දේශපාලන සිතු විලි වෙනුවට සමාජවාදී දේශපාලන මතවාදයක් නිර්මාණය කරන්න පටන් ගත්තා. ඕ ජීවත් වූ කාලපරිච්චේදය තුළ කාර්මික සමාජය ආශ්‍රිතව පැනගී තිබු දේශපාලන ආර්ථික හා සමාජීය ගැටළු හා අර්පුද පැහැදිලිව නිවැරදිව හඳුනාගැරීමට පොහොසත් වූ පුදගලයෙක් වශයෙන් අපට කාල් මාක් සඳුනාගන්න පුළුවන්. ඒවිතරක් නෙවෙේ ඔහ එසේ හඳුනාගණු ලැබූ දේශපාලන සමාජ ආර්ථික ගැටළු සහ අර්බුද විෂිහහි නිශ්චිත විසඳුම් සපයා ගැනීමට හැකි මාර්කයත්ත ඉදිරිපත් කලා. එසේ කාල් මාක්ස් වූ ජීවත්තුූ සමාජ්‍ය ශ්‍රිතව පැනගී තිබුත් තත්ත්වය සහ එම තත්ත්වයන් පිටු දෙැකීමට ක්‍රමවේදයක් හඳුනා ගත්තා. ඒ ක්‍රමවේදය මෙහේවීමේ ගාමක බලවේගේ වශයෙන් හු හඳුනාගත්තේ නිර් ධන පන්තිය. මේ පසුබිම හේතුවෙන් කාල් මාක්ස්ට පෙරහා කාල්මාක් සමකාලීනව සමාජවාදී අදහස්දරූ චින්තකයින්ගෙන් ඔහු සැලකය යුතු ආකාරයෙන් වෙනස් වෙනවා. ඔහු ඉදිරිපත් කළ අදහස් යථාර්ථවාදවීම ඊට මූලික හේතුව බව බොහෝ විචාරකයින් පෙන්වා දෙනවා. මාක්ස්වාදය සම්බන්ධෙන් සාකච්ඡා කිරීමේදී මාක්ස්වාදය පදනම වශයෙන් ගැනෙන මූලාශ්‍ර කිරිපයක් පිළිබඳව අවධානය යොම කිරීම වැදගත් වෙනවා. ජර්මාණ ධර්ශනයකයෙකු වන හෙගල් වැදගත් මූලාශ්‍රයක් ලෙස හඳුනාගන්න පුළුවන්. හෙගල් වැදගත් මූලාශ්‍රයක් වන්නේ, කොමියුණනිස්ට ප්‍රේශනය රචනා කිරීමට පූර්වයෙන් කාල් මාක්ස් විසින් රචනා කරන ලද බොහෝමයක් කෘති සහ ශස්ත්‍රීිය ලේඛන හෙගලයාානු දර්ශනවාදය විග්‍රහ කිරීමට අවධානය යොමු කිරීම නිසා. විශේෂයෙන් හෙගලයානු දර්ශනවාදයේ එක් පැදගත් එළඟුමක් වන දුවන්ධාත්මකය මාක්ස්ගේ දැඩි විවේචනයට ලක්වුණා. හෙගල් තාමතරව මාක්ස්වාදය විශයහි පදන මැති කළ තවත් වැදගත් මූලාශ්‍රයක් වශයෙන් සම්භාාව්‍ය ආර්ථික විද්‍යාඥයයින්වන ඇඩම් ස්මිත් ඩේ වි ්‍රිකාඩෝ සහ ජේමිස් මල් වැදගත් වෙනවා. මාක් සින් රචනා කළ ඉතා වැදගත් සාාශ්‍රීය කෘතියක් වශයෙන් සැලකන ප්‍රාග්ධනකෘතියෙහි පදන මැඇතිවෙන්නේ සම්භාවය ඉංග්‍රීසි ආර්ථික විද්‍යාඥයන්ගේ. මීටහමතරව රුසෝ මොන්ටෙස්කවු සහ ප්‍රංශ විප්ලවකාරී දේශපාලන චින්තනත් මමාක්ස්වාදයේ වැදගත් මූලාශත්‍ර වශෙන් අපිට හඳුනාගන්න පුළුවන් මේ මූලාශ්‍රවල ආභාසය ලබමින් මාක්ස් විසින් ලිපිලේඛන විශාල ප්‍රමාණයක් රචනා කළා එයින් වඩාත් අවධානයට යොමූ කෘති දෙකක් හඳුනාගන්න පුළුවන් ඒ තමයි කොමියුනිස්ට් ප්‍රකාශනය සහ ප්‍රාග්ධනය යන කෘති දෙක මේ කෘති ආශට්‍රයෙන් ගොඩනැගෙන මක්ස්වාදේ මූලික ලක්ෂණ පිළිබඳව මීළඟට අපි අවධානී යොමු කරමු. මෙ තිරේ දිස්වෙන්නේ මාක්ස්වාදයේ මූලික ලක්ෂණ. හොඳයි දුවන්ධාත්මක බෞතිකවාදය. කාල් මාක්ස් විසින් දුවන්ධාත්මක භෞතිකවාදය පිළිබඳ අදහසයි ඉදිරිපත් කිරීමේදී හෙගල් විසින් ඉදිරිපත් කළ දවන්ධාත්මක ක්‍රමේ ආභාසය ලබාගෙන තිේෙනවා. නමුත් හෙගල් විසින් ඉදිරිපත් කළ දුවන්ධාත්මකය පිළිබඳ අදහස මමාක්ස්ගේ විවේචනයට ලක්වුණා. එසේ විවේචනයට ලක්කිරීම තුළින් මාක්ස් විසින් නව දෘෂ්ටිකෝනයක් ඔස්සේ දුවන්ධාත්මක භෞතිකවාදය පිළිබඳ සංකල්පය නිර්මාණය කරලා තියෙනවා. මාක්ස් දුවන්ධාත්මක භෞතිකවාදය පදනම් කරගනිමින් සමාජයේ සහ ඉතිහාසේ විග්‍රහ කිරීමට උත්සාහ කර ඇති බව පෙන්වාදන්න පුළුවන්. විග්‍රහ කිරීමේදී ඒ තුළ අන්තර්ගත මූලික ලක්ෂණ තුන මාක්ස් විසින් හඳුනාගෙන තියෙනවා. එව තමයි සෑම අංශයකම අන්තර් සම්බන්ධතාවයක් පවති. දෙවෙන්න තමයි සෑමශේෂ්‍රයක්ම වෙනස්වීමට භාජනය වෙනවා. තුන් වෙන්න තමයි සෑම අංශයකම ස්තිිතිකක් භාවයක් නැහැ. මේ ලක්ෂණ තුන දුවන්ධාත්මක භෞතිකවාදය විග්‍රහ කිරීමේදී මූලික ලක්‍ෂණ තුනක් වශයෙන් මමාක්ස් හඳුනාගෙන තියෙනෝ. මීට අමතරව මේ ලක්ෂණවලින් සමන්විත මාක්ස්වාදයන දුවන්ධාත්මක බෞතිකවාදය මූලිකරීති තුනක් මතත් පද නම් වෙනවා. එව තමයි වාදය ප්‍රතිවාදය සහ සහවාදය. වාදය යන්නේ අදහස් කරන්නේ පවතින තත්ත්වය. ප්‍රතිවාදය යන්නෙන් අදහස් කරන්නේ පවතින තත්ත්වයට එරෙහිව පැනනගිෙන තත්ත්වයයි. සහවාදයයන්නෙන් අදහස් කරන්නේ පවතින තත්ත්වය සහ පැවතිය යුතු ඇයි අදහස් කරන තත්ත්වය අතර ඇති වන ගට්ටනය තුළින් නිර්මාණය වන නවතත්ත්වය. මේ කාරණය වැඩි දුරටත් පැහැදිලි කරනවනම්. මාක්ස්වාදය මගින් පෙන්වා දෙෙන ආකාරයට පවතින තත්වය සහ පැවතය යුතු තත්වය අතර ඇතිවෙන ගට්ටනය තුළින් බිහිවන්නේ නවතත්වයක් ගට්ටනේදී පවතින තත්ත්වයට තවදුරටත් එම තත්ත්වය ආරක්ෂා කර පවත්තුවා ගැනීමට නොහැකි වෙනවා. ඒ වගේම තමයි පැවතය යුතු තත්ත්වයක් ගැන අදහස් කරන්නන්ට තම අදහස ඒ ආකාරයෙන්ම බලාාත්මක කිරීමේ හැකියාවත්ද නෑ. ඒ නිසා වාදේ සහ ප්‍රතිවාදය අතර ඇතිවන ගට්ටනයඔස්සේ නව තත්ත්වයක් ඇතිවන බව දුවන්ධාත්මක භෞතිකවාදය පිළිබඳ සංකල්පය මගින් අවධාරණය කරනවා. මේළඟට අපි අනත් ලක්ෂණය පිළිබඳව සාකච්ඡා කරමු. අයිතිහාසික භෞතිකවාදය. මාක්ස්ගේ අදහස් අතරින් තවත් වැදගත් එළිඹුමක් වන්නේ ඓතිහාසික බෞතිකවාදයයි. අයිතිහාසක බෞතිකවාදය යන්නෙන් අදහස් කරන්නේ බෞතිකවාදී දුෘෂ්ටිකෝණයක් මගින් ඉතිහාසේ විමර්ශනය කිරීම සහ අවබෝධ කරගැනීමේ මාක්ස්වාදී ක්‍රමවේදය. මේ විඤ්ඥානවාදී අර්ථදැක්වීමකට වඩා යම් කිසි යථාර්ථවාදී අවබෝධය කර ගැනීමකට හැකිවනාකාරයෙන් විග්‍රහ කිරීමට මාක්ස් උත්සාගෙන තියෙනෝ. අයිතිහාසික භෞතිකවාදය යටතේ ඉතිහාසී වෙනස්වීම්වල පදනම වශයෙන් හඳුනාගන්නේ ආර්ථික සාධකය. එනම් ඉතිහාසය ආර්ථික සාධිකය මත පදනම්ව විකාශය වී ඇති බව මාක්ස්කයා දහස. ඒ වැඩි දුවරටත් පැහැදිලි කරනවා නම් නිෂ්පාදන සම්බන්ධතා සහ නිෂ්පාදන බලවේ ගතර ඇතිවන ප්‍රතිවිරෝධතා තුළින් සමාජයේ වෙන ස්වීම් වලට ලක්වන බවදක්වනවා. ඒ වෙන ස්වීම් නිසා නවයුගයක් නැතහොත් අලුත් කාලපරිච්චේදයක් නිර්මාණය වන බව මාක්ස්වාදය මගින් අවධාරණය කරනවා. අයිතිහස්සික භෞතිකවාදය ඉතිහාසේ ගමන් මග මේ ආකාරයෙන් විස්තර කිරීමට අමතරව රාජ්්‍යයේ ප්‍රභවය ඒ වගේ රාජ්‍යය වර්තමාන ස්වභාවය විග්‍රහ කිරීමටත් රාජ්ජ්‍යවූහයහා අනාගත තත්ත්වයන් විග්‍රහ කිරීමටත් යිතිහාසික බෞතිකවාදී යන සංකල්පය යොදාගෙන තිේනෝ. මීළඟට අප මාක්ස්වාදේ තවත් ලක්ෂණයක් වෙත යමුනිෙමු. මාක්ස්වාදය තවත් වැදගත් තෙළඹුමක් වන්නේ පන්ති සටන් නි්‍යයායයි. ඒ සමාජ පන්ති මත පදනම් වෙනවා. මක්ස්වාදය මගින් අවධාරණය කරන ආකාරයට සමාජ පන්ති ඓතිහාසික සමාජ විකාශනයත් සමඟ වෙන ස්වීම්වලට ලක් වෙනවා. ඒ සිදුවන්නේ නිෂ්පාධන සම්බන්ධතා සහ නිෂ්පාදන බලවේග පදනම් කරගත් පන්ති අතර පවතින ගැටුම හේතුවෙන්. එක් පන්තියක්, පැ නි්පාදන සම්බධතා මත පදනම් වන අතර තවත් පන්තියක් නව නිෂ්පාදන සම්බන්ධතා මත පදනම් වෙනවා. ඒ අනුව ගට්ටනයේ අවසාන වශයෙන් එම සබඳතා මත පදනම් වෙනවා. පැරණි නිෂ්පාදන සම්බන්ධතා පැරණි නිෂ්පාදන බලවේග මගේ නාරක්ෂා කරනත්තර නව නිෂ්පාදන බලවේග නව නිෂ්පාදන ඉහලට ඔස්සවාත් ඇැබීමට කටයුතු කරනවා. එහිතේ ඇතිවන ගට්ටනය මාක්ස්වාදේ මගින් අරගලේ වශෙන් හඳුනාගෙන තියෙනවා. මේ ආකාරයට පදනම් වන පන්ති සටන් අවසන් වන්නේ සමාජවාදී සමාජක්‍රමයක් තුළින් පූර්ණ කොමියුනිස්ට් සමාජ්‍රම ස්ථාපිත කරගැනීමෙන් පසු බව මාක්ස් විසින් පෙන්වා දෙනවා. පන්ති අරගලයේ විකාශී අවස්ථාකිීව්යක් මාක්ස් විසින් විග්‍රහ කරලා තියෙනෝ. ඒයටතේ පළමු අවස්ථාව වන්නේ ප්‍රාක් කොමියනිස්ට යුගේ. දෙවෙන්නවන්නේ වහල් යුගය මේ ඉතාමත් කෙටියෙන් පැහැදිලි කරනවා නම් වහලා සහ වහල් හිමියා යන පන්ති දෙකේ අරගලයෙන් වැඩවසම් යුගයේ බිහිවෙනවා. එනම් තුන්වෙන්න වැඩවසම් යුගගේ. වැඩවසම් යුගයේ තුළ ඉඩම් හිමි රදලයා සහ ප්‍රවේනි දාසයාතර ඇති වෙන ගැටුම තුළින් ධනේශවර යුගයක් බිහිවෙනවා. ඒනම් හතර හතර වෙන්නවන්නේ ධනේශවර යුගය. ධනේශවර යුග තුළ කම්කරුවාසා ධනපතිපන්ති අතර ඇති වෙන ගට්ටනය තුළින් සමාජවාදී සමාජක්‍රමයක් බිහිවෙනවා. එනම් පස්වනි අවධිය වන්නේ සමාජවාදී යුගය. මේ සමාජවාදී යුගයේ තුළ ආධිපත්තිය දරන්නේ කම්කරුවා බව මාක්ස්කයා දහස. එහෙත් ධනපතිපන්තියේ නෂ්ටාවශේෂ පවතින බවත්. ඒ සම්පූර්ණයම නැති කිරීමට සමාජවාදියයුගේ තුළ කටයුතු කිරීමෙන් අනතුරුව පූර්ණ කොමියුනිස්ට් සමාජ ක්‍රමයක් බිහිවන බව මාක්ස්ගේ අදහස වෙනවා. ඒ අනුව සයවිනියුගේ වන්නේ පූර්ණ කොමියුනිස්ටයුගගේ. පූර්ණ කොමියුනිස්ට යුගේ තුළ පන්ති අරගල නොමැති බවත් රාජ්‍ය වියකී ගොස් ඇති බවත් මාක්ස් විසින්් වැඩිදුරටත් පැහැදිලි කරලා තියෙනවා. තදුරටත් අදහස්තක් වන්නේ පූර්ණ කොමිනිස්ට් යුගය තුළ කම්කරුපන්තිය බලය ලබාගන්නා බවයි. රාජ්‍ය අවශ්‍ය වන්නේ කිසියම් පන්තියක් පාලනය කිරීමට හෝ මර්ධනය කිරීමට නිසා පූර්ණ කොමිනිස්ට යුගගේ තුළ පන්තියක් නුමැතිවීමෙන් රාජ්‍යයේ අවශ්‍යතාවයක් නැති බව මාක්ස් වැඩිදුරටත් පෙන්වාදී තියෙනවා. හොඳල් මේ ආකාරයට මාක්ස්වාදී එ පන්ති සටන්‍යයායේ දැක්කෙන අවධ පිළිබඳව ඔබට වැඩිදුරටත් පැහැදිලි කිරීම සඳහා මේ තිරේ දිස්වෙන ආකාරයට බලාගන්න මීළඟට මාක්ස්වාදය අපී තවත් ලක්‍ෂණයක් වෙත යොමුුවමු පන්ති සටන්්‍යයාය නමතරව අපි මීළඟට අවධානී යොමු කරන්නේ අතරෙක්ත වටිනාකම් පිළිබඳ න්‍යයාය ගැනයි ඉතාමත් කෙටියෙන් මංවාලට මේ ගැන පැහැදිලි කරලා දෙන්නම් මේ නයායමගේ නදහස් කරන්නේ බාන්්ඩේක නිෂ්පාදන පිරිවැ සම්පූර්ණයම තීරණය වන්නේ ඒ සඳහා වැයකරන ශ්‍රමය සහ එහි වටිනාකම වූ වැටුප අනුව. මාක්ස්වාදේ හරය වනේ තම අභිමතාර්ථ සඳහා කටයුතු කරන නිෂ්පාදන සම්පත්හිමි ධනවතුන් විසින් කම්කරුවන්ගේ අතිරික්ත ශ්‍රමය ලාභ වශයෙන් සූරාකන බව. මෙහි අවසාන ප්‍රතිඵලයේ වන්නේ දිළඳකම ඇතිවීම. ඊට ඒරෙහිව කම්කරුවන් හා ධනපතිපන්ති අතර අරගලයක් ඇතිවන අත්තර එම අරගලයෙන් කම්කරුවන් ජයගෙන නිෂ්පාදනවාසි ලබා ගන්නා බව මාක්ස්වාදී නවධාරණය කරනවා. හොඳයි මීළඟට අවසාන ලක්ෂණය වශයෙන් අපි විප්ලවේ පිළිබඳ අදහස් කෙරෙහි යොමුවෙමු. මාක්ස්වාදයට අනුව විප්ලවේ අනිවාරයෙන්ම සිදුවන දෙයක්. ඒ වැලැක්ව්‍රියලි නොහැක. ගේම තමයි විප්ලවේ කියන්නේ අහඹු සිදුවීමක්ද නොවෙයි. විප්ලවේ අඓතිහාසික අවශ්‍යතාවේක ප්‍රතිඵලයක් වශයෙන් හඳුනා ගන්නවා. සමස්තයක් වශයෙන් සැලකීමේද, මාක්ස්වාදේයන විප්ලවේ පිළිබඳ අදහස ප්‍රංශ විප්ලවේ ආබාසියෙන් ලබාගෙන තියෙනෝ. මාක්ස්වාදේට අනුව විප්ලවේ මගින් සමාධ සංවර්ධනය ඇති වෙනවා. ඒ සිදුවන්නේ ආර්ථික වියූහේ වෙනස් කිරීම මගේ. මක්ස්වාදේට අනුව ආර්ථික වියූහය ප්‍රධාන ප්‍රවේශ දෙකක් මත පදනම් වෙනවා. ඒ තමයි අභිවියූහය සහ උපරිවිූහය. අභිවිූහයේ පදනම වන්නේ නිෂ්පාදන සම්බන්ධතා සහ නිෂ්පාදන බලවේග. උපරිවිියූහයේ පදනම වන්නේ ඒ ඒ සමාජවලට අදාළව නීතික්‍රම දේශපාලන සංස්ථා මිනිසුන්ගේ සිතුම් පැතුම් සහ දර්ශනය අනාදිය. ඉතින් දරුවනේ මේ ආකාරයට, මාක්ස්වාදී ලක්ෂණ සාකච්ඡා කළ හැකිවනවා සේම මේ මාක්ස් සහා ඉංගල්ස්ගේ අදහස් එද්දාස් නම සය දාහතේ රුසියානු විප්ලවය තුළින් VI ලෙෙනින් විසින් ප්‍රායෝගිකත්වයට පත්කිරීමට උත්සාහ කළ බව අපට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි, මීළඟට අපි මාක්ස්වාදීන් රාජ්‍ය පිළිබඳව සාකච්ඡා කරනාකාරය මෙතිරේ දිස්සනාකාරයට. ඔයාලට පැහැදිලි කරලා තියෙනවා ඒ බලාගැනේම තුළින් ඔයාලට ඒ පිළිබඳව වැඩිදුරටත් අවබෝධයක් ලබාගන්න පුළුවන්. හොඳයි මේ ආකාරයට මාක්ස්වාදයේ පිළිබඳව අපිට සාකච්ඡා කරන්න පුළුවන්. තවත් අලු ක්‍රීඩියෝ එකක් මීළඟට අපි ඔයාල වෙනුවෙන් ගෙන එෙනවාඒ සඳහාපගේ YouTube channelනල් එක සබස්ක්‍රයිප් කරලා ඊට හා පැත්තේ ඇති බෙල්ලා යිකර එකත් කලික් කරලා අපි අලුතින් ගේෙනන ීඩියෝ සමගින් නැවතහමුවිමු ඉතිං වාලට සුභ දවසක් ප්‍රාර්තනා කරනවා